සියලු දෙනාටම සුබ දවසක් වේවා. අපි මතක් කරගන්න බැලුවේ කලින් අහපු සතිය පිළිබඳව තව ටිකක් විස්තරට ගිහිල්ලා ඒ ලැබෙන දැනෙන දේවල් පුළුවන් තරම් වාර්තාගත කිරීමෙන් අපි අර දුවගේ ලියුම වගේ ටිකක් සතියට අනුග්‍රහකරනද ඉතින් අද මේ අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් දවසක අපි කිව්වා වගේ වාඩි වෙලා ඉන්න වෙලාවක් අපිට පහසුවෙන් ඉන්න ලැබුණොත් අපි කොහොමද ඒ ඉගෙනගත්ත පාඩම තව ටිකක් ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණාවටයි. ඒ කියන්නේ ඉඳගෙන සතිමත් වීම පිළිබඳව තව පොඩ්ඩක් අතුරට බැහැලා බලන්නයි උත්සාහ කරන්නේ. ඉතින් උත්සාහ කරනකොට තේනවා ඇති, පේනවා ඇති, තේරෙනවා ඇති. සමහරු එක විනාඩියක්වත් එක දණක ඉන්න බෑ, හිට නලියනවා මෙහෙට නලියනවා. නැත්නම් මමත් එහෙමයි, මමත් එළියට නලියනවා කියලා තේරෙන්න පුළුවන්. ඒකේ දෝෂයක් නැහැ, ඒක තමයි හැටි. ඉතින් ඒ බව එක දවසෙන් උත්සාහ කරොට හරියන්නේ නැහැ. අපි මේ සතිය හඳුනා දීලා දවසින් දවස ටික වේලාවක් කරගෙන යනකොට තමයි ඇඟ හුරු වෙන්නේ. ඒ නිසා වාඩි වෙන ඕනෙම වෙලාවක බොහොම සමබරව සැහැල්ලුවට ඉදුම් හිටුම් පහසුකම් ලැබෙන විදිහට වාඩි වෙන්න උත්සාහකරනද එතකොට අපිට අර මොන ඉරියව්වේ හිටියත් අර සමබර භාවයේ සහ ඉදුම් හිටුම් පහසුකම තියෙනට ටික වේලාවක් ඉන්න පුළුවන්. ඉතින් මේ වාඩි වෙලා කරන වෙලාව භාවනාවේදී අපි උදේ නැගිට්ටට පස්සේ එහෙම නැත්නම් ඉස්කෝලේ දවසක් කියලා හිතන්නකෝ කලින් නැගිට්ටට පස්සේ අපිට විනාඩියක් දෙකක් පුළුවන් නම් Tamange මෑඳේ එහෙම නැත්නම් තියෙන පහසුකම් තියෙන තැනක පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න ඒක හරි හොඳයි. මොකද අර නිදාගෙන ඉඳලා හිත තැම්පත් වෙලා තියෙන වෙලාවනේ. ඉතින් අන්නේ වගේ පුංචි වෙලාවක් වුණත් වටිනවා නිතිපතා කරනවා නම් නිකන් Taman එක Taman නිකන් පරිේශනයක් කරනවා වගේ. මාත් එක්ක මම ඉන්නවා. වෙලාව මදි නම් පොඩ්ඩකට කලින් නැගිටලා අපි විනාඩි කිහිපයක් ලබා ගන්නවා නිකන් පහසුවට වාඩිලා ඉන්නවා. තමන්ගේ ඇඳේ මුණත් කමන්නේ පුටුකුණත් කමන්නේ බිම මුණත් කමන්නේ මේ විදිහට සැහැල්ලුවේ වාඩිලා සද්දාඩු දැනකට වෙලා වාඩිලා ඉන්නකොට අර කිව්වා වගේ ඇත්ත එක වහගෙන හිටියොත් තවත් ටිකක් ලේසි වෙනවා. ශරීරයේ කෙලින් තියාගෙන මේක දිහා හොඳට බලන් ඉන්නවා. ඇඟ ඇලවෙන්න දෙන්නෙත් නැහැ, දඬු කරගන්නෙත් නැහැ, සැහැල්ලුවට ඉඳුන් හිටුන් ඉරියව පවත්නවා. මේ විදිහට කොච්චර වෙලාවක් එක ඉරියවක නැත්තම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් බලන එකත් ලොකු අභ්‍යාසයක් වෙනවා. එහෙම ඉන්නකොට ඔන්න බයන්ට එතනින් හිතෙන්න පටන් ගන්නවා, මෙතනින් හිතෙන්න පටන් ගන්නවා. එහෙම කෙරුවොත් හොඳයි කියලා හිතනවා, මෙහෙම කෙරුවොත් හොඳයි කියලා හිතනවා. ඒ අනුව අපි අර සතියෙන් බලන්නේ නැතුව හිටියොත් අපි දන්නේම නැතුව ඒ විදිහට එහාට මෙහාට නලියනවා, කකුල දිගාරිනවා, කකුල රිදෙනවා. නමුත් දැන් දන්නවා මෙහෙම එක තැනක ඉඳගෙන ඉන්නකොට අර දැනෙන රිදීම අනුව තමයි අපි නිකන් ওই කකුල දිගාරින්නේ අත දිගාරින්නේ එහාට මෙහාට නලියන්නේ කියලා. එතකොට අර ඒ දැනෙන කාරණාව තමයි ඒ අනුව නලියන එකට අපිට පොඩි වගවීමක් එනවා. දැන් මේ සතිය නිසා දැනෙච්ච පමණින්ම දඟලන්න ඕනේ පොඩ්ඩක් ඒක දිහා බලා හිටීමේ හැකියාවක් එනවා. ඒවා ඉතින් ටිකක් කරගෙන යනකොට තමයි එන්නේ. ඒකට කලබල වෙන්නේ නැතුව මෙහෙම මේ කාලේ නාස්ති වුණා කියලා හිතන්නේ නැතුව හිමීට කරගෙන ගියොත් ලැබෙන ප්‍රතිපල රාශිය අපි ඉදිරියේදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දවස් 2 3 4 ඉබේම දිගට වාඩි වෙලා ඉනකොට තමයි අපිට අර ඉඳගෙන ඉන්න ඉරියවට හුරු වෙලා ඒකට මේ අවධානය යොමු වෙන්න ඉඩ තියෙන්නේ. එහෙම ඉන්නකොට වෙලාවකදී තමයි තේරෙන්නේ මේ වාඩි වෙලා ඉන්න බව දන්නේ මේ පුටුවේ හැපෙන තැන පිටිපස්ස පැත්ත එහෙම නැත්නම් ඇඳුම් Tamange ඇඟේ වැදිලා තියෙන හැටි, හුස්ම අනුව ඒක තෙරපෙන හැටි, සැහැල්ලු වෙන හැටි, නැත්නම් නාසයේ හුස්ම දැනෙන හැටි විදියට කියලා අර ඉඳගෙන ඉන්න බවට මම දැන් මෙතන ඉන්න බවට අර දැනෙන දැනීමක් එහෙම නැත්නම් අත්විඳීමක් තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ හුස්ම වැටෙනවා හෝ ඇඟ තෙරපෙනවා ඇකිලෙනවා හෝ ඇඟේ බර හෝ දැනෙනවා නම් අපි හිතා ගන්නවා ආන්න මේකෙන් තමයි අපි තතිය පිහිටව බව දන්නේ. එහාට මෙහාට නලියනවා නම් ඒක සඳහා ක්‍රියාකාරකමෙන් තමයි අපි දැනගන්නේ මේ තතිය තියාගෙන නලියනකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ආන්නේ ඉඳගෙනකොට මේ අර හුස්ම දැනෙනවා නම් ඒ කියන්නේ හුලං යහල පෙර යනවා දැනෙනවනම් අන්න සතිය තියෙන බාට ලකුණක්. එහෙම නැත්නම් ඇඟේ තෙරපීම, හැකිලිම, පිම්බීම ඇඳුම් වලට සාපේක්ෂව දැනෙනවනම් ඒකත් ලකුණක්. ඒව කොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. මොකද වෙන්නේ කියලා විතරක් අපි සැලකිලිමත් වීම තමයි මෙතනදී අපි කරන්නේ. වැඩි වේලාවක් නැත්නම් වැඩි අවස්ථා ගන්න දවසට දීලා ඒකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට බලනකොට අපි හිතමු කොයි වෙලාවක හරි අපිට හුස්ම දැනුණයි කියලා නැති වුණයි කියලා කනගාටු වෙන්නත් එපා. ඒක පිළිබඳ හොයාගෙන යන්නත් එපා. දැනුම වෙලාවක આવොත් මේ හුස්ම දැනන වෙලාවේ පුදුම සාන්තියක් තියෙනවා කියලා. පුදුම නිෂ්කලංකයක් හිතට එනවායි කියලා. ඉතින් ඒක හොඳට හුරු කරගත්තොත් තමයි තේරෙයි දැන් විභාග දවසේ ඔන්න නිස්කලංක නැතිලා හිත ඇවිස්සිච්ච වෙලාවේ ඒ ඇවිස්සිච්ච හිතෙන් හුස්ම දිහා බලන ඉඳ පුරුදු වුණොත් අර හුස්මේ තියෙන නිස්කලංක භාවය ඉබේම පටන් ගන්නවා. නැත්නම් කේන්ති කිය වෙලාවක එහෙම නැත්නම් ආතාවක් ඇති වෙලා දඟලන වෙලාවක අර නිස්කලංක හුස්ම දිහා බලන ඉඳ පුරුද්ද ඇති කරගත්තොත් තමයි ඒ කලබල අවස්ථාවේ තමන් අර කලින් පුරුදු කරපු සති මාත්‍රය තමන්ගෙම සිදුවෙන මේ හුස්ම දිහා බැලීම වගේ දෙයක් හරහා අර අචීරු අවස්ථාවට මුහුණ දීමේ හැකියාවක් මෙවලමක් ඇති වෙනවා. විශේෂයෙන්ම බාර විභාගවලදී, වර්ෂාවසාන විභාගවලදී අපි මේ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙනකොට මේ වගේ කලබල වෙනවා. අන්නේ කලබන වෙන වෙලාවේදී මේ සතිය වඩපු හුස්මත් එක්ක යාළු වෙච්ච, ඉරියව්වත් එක්ක යාළු වෙච්ච, ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක යාළු වෙච්ච දරුවෙකුට තමන්ට ඒ අර නිවි හැනෙයිල හුස්ම ගන්න වෙලාවට හිත දා ගන්න පුළුවන් නම් අර ප්‍රශ්න පත්‍රය දැකලා බය වෙන ගතිය නැති වෙලා ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒකට හොඳට මතක ශක්තිය අලුත් වෙනවා. මතක ශක්තිය හොඳට අලුතෙන් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා එදිනදා ජීවිතයේ මේ සතිය වඩා ගත්තොත් අවිභාග වගේ නැත්නම් අසීරු අවස්ථාවලදී සාන්ති කර අවස්ථාවට යන්න හේතු වෙනවා. මේක අනිකුත් ක්‍රියාකාරකම් වලට වඩා මේ ඉඳගෙන ඉන්නකොට සතිමත්කම ලබා ගැනීමෙන් ලබන අත්දැකීම මේ වගේ හිත තැම්පත් කිරීමට, හිත ස්පාසුරපත් කිරීමට ගොඩක් උදව් වෙනවා. ඒක නිසා මුලින් ප්‍රතිඵල නැහැ කියලා කලබල වෙන්න එපා. දිගට කරගෙන යනකොට Tamanටම Tamanගේ මුලින් ආයෝජනය කරපු සත්‍ය අවස්ථාව ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. එසේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ශිරු දිනාටම සුබ දවසක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද පාඩම් පන්ති මෙතනින් නැතර කරනවා.